හරි ඕගොල්ලෝ අම්ම තාත්තේ මේක අහන්න. හරි විශ්වාසවන්තවම තමන්ගේ ගමේ කෙනෙක් වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් එයාලගේ ලෙඩ හොඳ වෙනවා කියලා දැක දැක එයාලගේ ලෙඩ හොඳ වෙලා දැක දැනගෙන අද වෙදකම් කරගන්න ආපු අය ඉන්නවා නතුසන් විශ්වාසවන්තම ලෙඩ හොඳ වෙනවා කියලා දැන ආපු අය. එතකොට මේ පට්ටපල්ල හොරාගේ අතින් ලෙඩ හොඳ වෙන්නේ නැත්නම් මේ තාත්තේ ඔය උත්තමයි කියන යුග පුරුදෙන්ට බැරි ලෙඩ නෙමෙයිද මේ මේ කකා හොඳ වෙන්නේ. නමුත් මට ලොකු මහා ආඩම්බරයක් මහා අභිමානයක් මට සුවාභිමානයෙන් මම හැම වෙලාවෙම මට මහා ගැම්මක් එනවා මේ දාතේ මහා ජීවිතකින් මං ඉන්නේ ඇයි පට්ටපල් හොරා මං වීම ගැන මං හරි සතුටුයි. උත්තමයි ශ්‍රේෂ්ඨයි යුග පුරුදයෝ කියන මහා විශාරදයෝ කියන කියලන්ට බැරි අය අතරෙන් මේ පට්ටපල් හොරෙකුට මේ අයව හොඳ කරන්න පුළුවන් වීම මහා වාසනාවක් නෙමෙයිද මට. මා ඉතින් හරි ආසයි මොකද හරි සතුටුයි මට මං පට්ටපල් හොරා. ඒ තමයි මම ආස වචනේ. මං හොරෙක් හොරා වෙන්න මං හරි ආසයි. නෑ මං හරි ආස වචනේ හොරා. මාද්දකින් දැම්ම මං හිතන් තුන් පාරක් විතර. බුලත් අත කඩන්න එපා. බුලත් අත කඩන්න එපා. අනික අම්මේ තාත්තේ නැවතත් කියන්නේ මේකයි ලෙඩක් හොඳ වුණොත් කල්පනා කරපියව. මේක කෑ ගැව්ව එක ඇත්ත. බලන්න මේ වචන ගැලපෙන්නේ නැති එකත් ඇත්ත. ලෙඩේ හොඳ වුණොත් කල්පනා කරලා බලපල මේක කිව්වේ මොනවද කියන එක. වැඩිය කියන්නේ තවත් නැවතත් කියන්නේ කයි සිරප්පු අතර ගනින්න. උඹලා සිරප්පු දැම්මේ නැතුව ගියා කියලා කට්ටක් ගැල්ල උඹලා මැරෙන්නේ නැහැ. කකුල කවදාකක් කපන්න වෙන්නේ නැහැ. මම බය නැතුව පින් පොයින්ට් කියන්නේ අම්මිතා. ඈ කිසිම දෙයක් වෙන්නේ නැහැ. කට්ටක් ඇවුනොත් ඔන්න සතිය දෙකක් උඹලාට ඇණයක් ඇවුනොත් සතිය දෙකක් ඇතුළත ඔය ලෙඩේ හොඳ වෙනවාමයි. නමුත් කාලාන් රූපේ කකුල පොඩයක් වුණොත් තුවාලයක් වුණොත් සම්මත ජාතියේ හොඳ වෙන්නේ නැහැ අම්මිතා උඹලා සිරප්පු දාන තාක්. මහා අපරාධයක්. ඉතින් උඹලාට හෙට බොදුරු වෙන්න පුළුවන් මේ ලෙඩේ. උනාට පස්සේ තොපිට මාව මතක් උනාට වැඩකෝත් නෑ. ඉතින් ඒකින්ද වෙන්න ඉතලා පුළුවන් නම් ඔය සරප විදි කරපියව. ඈ ගමනක් ඇද්දි දාම් පලයල්ලා. ඈ ගෙදර කටයුතු කරාදි වෙයිද මේක නවත්ත ගන්න? ආ ගෙදර ටිකවත් අඩු ගානේ බං ඔය හෙට මෙට ඇවිදින් ඉඳපල්ලා සරප නැතුව. උඹලා බලපල්ලා එහෙම ඉඳලා දවස් හතක් උඹලාගේ ඇඟට ලැබෙන ජවය මොකද්ද කියන? අමුතු ජවයක් ලැබෙනවා අම්මේ තාත්තේ. ඈ අද උඹලට එපා වෙලා ලොත්ත පොල්ලා වගේ උඹලා ඉන්න උඹලා නෑ කියන්නේ. ඇව්වොත් ඔව්වෝ කියනවා. නමුත් කියන්න කැමතිත් නෑ. ඈ බලට මහා ඇඟට ශරීරයට යම් ගැම්මක් දැනෙයි මේ විශ්ව ප්‍රාණ ජීවය ලැබෙයි බලා ගොළු මේ ඇඟට ගනිල්ලා එක ශරීරයේ තියෙන විෂ ඉවත් කර ගනිල්ලා ඊළඟ විශ්ව ප්‍රාණ ජීවය ඇතුලේ තියෙනවා මිතා පොළොවෙනුත් තියෙනවා උඩිනුත් තියෙනවා දෙක වැදුනොත් අපේ ශරීරයට ලෙඩ කියන ඒවා දුවනවා. උඹලගේ කැමැත්ත තමන්ගේ නිරෝගී බවට ගමන් කිරීම කාගේද? මගේද උඹලගේද තියෙන්නේ? උඹලගේ තියෙන්නේ. මට පුළුවන් දේ මං කරනවා. මං මටත් ගෙදර පස්න සෙල්පු දාන්න දෙනවා. මං දාන්නේ නැහැ. මට ඕන විදිහට මං යනවා. මට අදාල නැහැ ඉන්හා. උඹලටත් පුළුවන් නම් දාපල්ලා නැත්තම් නිකන් ඉඳපල්ලා. නැවතත් කියන්නේ ලෙඩක් හොඳ වුණොත් හිතපල්ලා මේක කිව්වා. මොනවද? කිව්වේ පොඩි දයන්නේ අව්වත් එක චුට්ටක් වැඩියෙන් ඉඳපල්ලා. සෙල්පු ඔය දෙකන කියන්නේ මං. ඉතින් ඔය දෙක පොඩක් කරලා මාසෙත් දෙයක් බලපල්ලාකෝ. ඒගාම නිකම්ම බලන්න තිබ්බා ඇකට මොකද වෙන්නේ ඇස්පෙනීම කොහමද හිත කොහමද ඒවත් අල්ලගනින්න. එතකොට තොපිට ආය සම්මජාත සෙරප්පු දාන්න හිතන්නේ ඇයි මේකේ කික් එක ඇඟට දැනෙනකොට ඒ තුලම දුවන්ඩයි හිතන්නේ. ආ කළ බලපල්ලක ඔය දැන් උඹලගේ තියෙන ශාරීරික ශක්තිය නෙමේ වෙලාවට ලැබෙයි යම් මෙතත් ගනින්න.